දැන් අනුමාන සහෝදරයා කියනවා බැංකු පටන් ගන්නවා අපයක් නැතුව බැංකුවට මලබාරින් කඩින්තර කරනවා උරු බලයට ආවට පස්සේ. මෙහෙම කරන්න පුළුවන් නම් මීට සම්වර්ධන වූ රටවල් කරනවා නේද? මේ වගේ සුරංගනා කතා කරලා තමයි අවුරුදු 3කට ඉස්සෙල්ලා අපි බංකොලොත් උනේ. මේක යන්න ඉස්සෙල්ලා ප්‍රශ්න කැටි කරගන්න මේ වගේ සුරංගනා කතා කියනට වැඩිය ඇත්ත தත්ත්ව කියන්න අවශ්‍යයි. මේවා කරන්න පුළුවන් මාර්ග ගණනාවක් තියෙනවා. මේ වගේ කෙටි ගමන් කළා අන්තිම රට තවත් අකාතයකට ගෙනියන්න ජනතාව සූදානම්ුත් නැහැ, කරන්නත් බෑ. මේක තමයි ඇත්ත தත්ත්වය. ඕන තැනක තමා බැංකුව ගෙනියන්නේ ඒ කරන ඉතිරි කිරීම තුලින්. ඉතිරි කිරීම අවදාන தත්ත්වයකට පත් කරන්න කවුරුත් කැමති වන්නේ. ඒ නිසා ඒකට දෙන වත්කමක් ලබා ගන්නම අවශ්‍යයි. මේ රුපියල් 100ක් නෙමෙයි. අද බැංකුවල තියෙන ප්‍රශ්නේ මම පිළිගන්නවා. ලක්ෂයක් දෙන්න ලක්ෂ 10ක වත්කමක් ගන්න එක. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ සාධාරණ ක්‍රමයකට දෙන එක. දැන් අපි මේ අවස්ථාවේදී තරුණ ව්‍යවසායකින් ලක්ෂ 10ක් ඇති කරන වැඩපිළිවෙලක් තිබෙනවා. දැන් ඒකට අවදානම බැංකුවත් ඒ වත්කමුත් අරන් තමයි කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරනවට වැඩිය ඇත්ත කියලා රට හරි මාර්ගයට හදන එක තමයි අවශ්‍ය වෙන්නේ. ගිහිලා තියෙන්නේ. මෙන්න මේ නිසා තමයි ඒගොල්ලෝ දැන් බොරු පොරොන්දු දීලා තියෙන தත්ත්වය තව උග්‍ර කරන්න හදන්නේ.